ඒ විඥානය කියන එකේ මොකද්ද ගිය පාර කියලා දෙන්න තියෙන ප්‍රතිසන්දි විඥානය ප්‍රවෘත්ති විඥානය එහෙම කියලා දුන්නා නේද ප්‍රවෘත්ති විඥානය කිව්වේ නෑ නේ මතකද විපාක විඥාන අවිපාක විඥාන කියලා කතාවක් එහෙම කිව්වා යන් තමයි මතකද එතනින් තමයි නෑ ආ එහෙමද මේ කතාව මෙහෙමයි මේක නැවත 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 කියලා හිතලා අහලා මෙනෙහි කරලා මේක තේරුම් ගන්න ඕනේ මේක එහෙම එහෙම නිකන් අය මේ අපි කඩේකට ගිහිල්ලා බඩු ලිස්ට් එකක් වගේ එහෙම නැත්නම් අල කිලෝ එකයි පරිප්පු කිලෝ එකයි ඒ වගේ වගේ මේක මතක හිටින්නේ නැහැ මේක ගැඹුරුයි විඥාන පත්‍යා නාම රූපං කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයේ අපි උපදිනකොට ඉස්සෙස්සර වෙලාම කියලා හැදුනේ මොකක්ද හැදුනේ මොකක්ද හැදුනේ ඉස්සර වෙලාම සත්වයෙක් කියලා මව කුසකට ආවේ මොකක්ද විඥානය ඉස්සර වෙලාම ආවේ විඥානය හැබැයි ඒ විඥානයට අපි නමක් දානවා ඉස්සර වෙලාම මව කුසේ යම්කිසි උදේ කාලයක හෝ වේවා රාත්‍රියේ හෝ වේවා දවල් හෝ වේවා හවස හෝ වේවා කොයි යම් වෙලාවක හෝ වේවා මව කුසකට හටගන්නේ මොකද්ද විඥාණය ඒ විඥාණය මව කුසේ සත්වයක් හැටියට ඉස්සෙස්සර වෙලාම හටගන්න හින්දා ඒකට අපි වෙන පොඩි ඇජෙක්ටිව් එකක් දාන ප්‍රතිසන්දි විඥාණය ප්‍රතිසන්දි විඥාණය ඒ ප්‍රතිසන්දි විඥාණය ඉස්සර වෙලාම මව කුසේ සංසාරේ පටන් ගන්න එකක්ද නැත්නම් වෙන කොහෙන් හරි ආපු එකක්ද වෙන කොහෙන් හරි ආපු එකක් වෙන කොහෙන් හරි මැරිච්ච කෙනෙක්ගෙන් ගැලවිලා මැරිච්ච කෙනෙක්ගෙන් ගැලවිලා ඒ ඉස්සෙල්ලා ශරීරය පැත්තකට දාලා ඒකින් අහක් වෙලා ආපු විඥාණය තමයි මේ ප්‍රතිසන්ද අන්න ඒකට කියනවා මොකද්ද ප්‍රතිසන්ද ප්‍රතිසන්දි විඥාන මේ ප්‍රතිසන්දි විඥානයේ කොච්චර වෙලාවක් තියෙනවද? පැය කීයක් තියෙනවද? ෂණයක් ප්‍රතිසන්දි විඥානයේ තියෙන්නේ ෂණයක් ප්‍රතිසන්දි විඥානයේ ෂණයක් තියලා නැති වුණාන් පස්සේ ඊළඟට මොකද වෙන්නේ? මේ ප්‍රතිසන්දි විඥානය ආවා ෂණයක් තිබුණා නැති වුණා ඊට පස්සේ ඒ ෂණේ නැති වෙච්ච ගමන්ම ප්‍රතිසන්දි විඥානයේම හැඩයට ප්‍රතිසන්දි විඥානයේම ෆොටෝ විදිහට තව හිත් පහළ වෙනවා ආන්නේ වැඩි කියන මොකද්ද බවක් සිත් නේද මේ බලන්න තේනවත් දන්නේ නැහැ අපි ඉස්සරහම හිතුව මෙන්න මේ හැටි කියලා. මේ තමයි ඉස්සර වෙලාම ප්‍රතිසන්දි විඥාන. මේ ප්‍රතිසන්දි විඥානේ කොහෙන් හරි ආපුවා. ඊට පස්සේ ඒකට ඒක වගේම පහළ වෙනවා මොකද්ද? බවංග. මේක දිගට බවංගල ඉන්න කියනවා. හැබැයි මේ හිත ඔක්කොම එකට ගෑවිලා 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 වගේ තියෙන්නේ. ඒකින්ද අපිට දැනෙන්නේ හිත වෙන 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 හිත එකට ගෑවිලා වෙන වෙනම හිත වගේ සින්නේ අපිට පේන්නේ දැනෙන්නේ අපිට පේන්නේ එකම හිතක් කොහෙ හේත මේට හරි හරි යනවා කියලා මෙතන ප්‍රතිසන්දි විඥාන කීයක් තියෙනවද එකයි ඒ තමයි මේ අනිත් ඒවා ටික බවන් මේ හරි වෙනකොට මිනිස්සයා ඉපදිලාද ඉපදෙමින් ඉන්නවද ඈ ඉපදිලා ඉවරයි මව කුසේ ඉපදිලා ඉවරයි මව කුසේ ඉපදෙන හිත තමයි මේක දැන් මේ ටිකට කියනවා ප්‍රවෘත්ති සිත් කියලා
මේකට කියනවා ප්‍රතිසන්ධි සිත් කියලා. මේ කතාව තේරෙනවද? ඇයි මේවට ප්‍රවෘත්ති සිත් කියලා කියන්නේ? ඉපදුනාට පස්සේ මැරෙන තාක්ම වර්තමාන කාලයේ දිගට ෆ්ලෝ එකේ පවතින සිත්වල කියනවා මොකද්ද? ප්‍රවෘත්ති සිත් කියලා. ඒවට එක එක නම් තියෙනවා. විපාක සිත් කියනවා, ප්‍රවෘත්ති සිත් කියනවා, භවංග සිත් කියනවා, ඔය වගේ එක එක නම් තියෙනවා. ඒ නම් හින්දා තමයි ඔය මේ අවුලකුත් හැදිලා තියෙන්නේ. හැබැයි ඒ නම් නැතුවතුත් තේරු ගන්න බෑ. දැන් අපි එදමු මෙහෙම රංජිත් කියලා මහත්තයෙක්, මිනිසෙක් කියලා. එයාගේ නම මොකද්ද? රංජිත්. ওই මිනිහා වාහනයක් කෙරුවා, ට්‍රක් එකක්. එතකොට මොකද්ද? ට්‍රක් ඩ්‍රයිවර්. රංජිත්. ඔව්. ඊට පස්සේ ඒ මිනිහා කාන්ති කියලා මිනිහෙක් විවාහ කරගෙන ඉන්නවා. එතකොට දෙක මොකද කිවි? තුන හස්කන්නේ. ඊට පස්සේ මරණාධාර සමිතිය තියෙන එකේ සභාපති. එතකොට මොකද්ද? තව එකක් තියෙනවා. එයාට ඉන්නවා පොඩි දරුවෙක්. පොඩි දරුවෙක් කියනවා. එතකොට එයා පාදයි තාත්තයි එකයි ඈ. හරි, දැන් බලන්න මේ මිනිස්සයා යනවා පාටියකට. එහෙම නැත්නම් අපි හිතමු මේ යම්කිසි උත්සවයකට යනවා. මේ වගේ නිරූපණය වෙන ඇත්තක්ද මේ කියන්නේ? ඇත්ත. එතකොට මෙයා යනවා මේ යම්කිසි උත්සවයකට යනවා. ඒ උත්සවයකට යනකොට එක්කෙනෙක් කියනවා, මෙයා දැකලා අන්න ට්‍රක් ඩ්‍රයිවර් එකේ. ඇත්තද? ඇත්ත. තව එක්කෙනෙක් කියනවා අන්න ළමයි තාත්තා ඇවිල්ලා ඉන්නේ. ඇත්තද? ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා අන්න කාන්තිගේ මහත්තයා ඇවිල්ලා ඉන්නේ. ඇත්තද? තව එක්කෙනෙක් කියනවා රංජිත් ඇවිල්ලා ඉන්නවා. ඇත්තද? තව එක්කෙනෙක් කියනවා අන්න අපේ ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා ඉන්නවා. හරිද? හරි නේද? ඇයි එහෙනම් එහෙම මේ හරි වෙන්නේ එක මිනිසෙකුට? හේතුව එක්කෙනා එක මිනිසයා වුණාට නිරූපණය කරන්නා වූ ස්කිල්ස්, හැකියාවන් සහ එයාට ලැබිලා තිබෙනා වූ දේවල් එකක් නෙවෙයි. ඒක නිසා මේ ඔක්කොම හරි නේද? ඒ වගේ අපි කියනවා භවංග සිත කියනවා, විපාක සිත කියලා කියනවා, ප්‍රවෘත්ති සිත කියලා කියනවා. ඇත්තද බොරුද? ඇයි බලන්න මොකද්ද කියපු ඒ පළවෙනි එක? භවංග සිත කියලා කියනවා. තව එකක් කියනවා ප්‍රවෘත්ති නේ, විපාක කියලා, විපාක සිත කියලා කියනවා. අනිත් එක ප්‍රවෘත්ති. ඇයි මේවට මෙහෙම කියන්නේ? භවංග සිත කියලා කියන්නේ හේතුව භවංග සිත විපාකයක්. භවංග සිත කියලා කියන්නේ ප්‍රතිසන්ධිය ඉවරුච්ච ගමම්ම දිගට ෆ්ලෝ වෙන්නා වූ ඒවට කියනවා මොනවද? භවංග සිත කියලා. විපාක සිත කියලා කියන්නේ මොකද්ද? ඒ භවංග සිත එහෙම වුණාට ඒක ඉස්සෙල්ලා කරපු කර්මයක විපාකයක් හැටියට ෆ්ලෝ වෙන ඉඳ කියනවා විපාක සිත කියලා. ප්‍රවෘත්ති සිත කියන්නේ මොකද්ද? ඉපදුනාට පස්සේ වර්තමාන කාලයේදී ප්‍රවෘත්ති සමයේ පවතින කාලයේ ඇති වෙන සිත් නිසා කියනවා ප්‍රවෘත්ති කියලා. මේ කාරණේ මම හිතනවා තේරෙන්නද කියලා. අද එතකොට අපි කියාගෙන යන්නේ මොකද්ද? විඥානපත්‍ය නාම රූපං කියන එකේ ප්‍රවෘත්ති කාලේ නේද? හිතවල තිබෙනවා
tola tibenwa krama deka ekak tamai me taw ekak thiyena ape ayete pata lawena wacana thunak thiyena hita vinyanaya manasa mokadda hitai vinyanayai manasai pata lawena hetuwa me nam tunama tunenma amatanne ekak nisa matakada ranjit gena sihiya thiyunawa oh kiyanna balanna sihiya oh ette ette tama manasakada ne sihiya wenas sihiya ne Nah, sihir kira kira cai sihir. Sati, sati cai sihir. Wacana itu nak tanya nama manusia, vinya, hita, vinyane, manusia kira. Me tuh wacana tuh ini mama tan nih ke dharma. E tamai, hita tuh mata mai kian ini. Ahi hita tuh, hita kian ini, ahi hita tuh. Vinyane kiyanne ai hitata manasa kiyanne. Egollanda tiya e kiyanne hitata tiyena ekara hakiyawat. Hitime gatiya hitata tibena nisa kiyenawa hita kiyala. Aramunak danagenime gatiya hitata tibena nisa kiyenawa vinyana kiyala. Ilagata anith dharma walata yam kisi me චෛතසික ධර්ම සමූහය අනිත් ධර්ම වලට ප්‍රධාන කාරණයක් හැටියෙන වෙන නිසා කියනවා මනස කියලා. ඔන්න ඔය විදිහට තමයි ඔබ තියෙන්නේ. ඒ තව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි ඒවා අපි ඉස්සරහට කියමු. දැන් ගිය පාර කිව්ව ගිය අවස්ථාවේ කිව්ව ප්‍රතිසන්දි විඥානය ගැන කිව්වනේ. කවදා දැන් මේ ප්‍රතිසන්දි විඥානයක් හටගත්තේ නැත්තම් ප්‍රතිසන්දි විඥානයක් මවපුසට ආවේ නැත්තම් අපිට මේ අතක් පයක් ඇඟක් කටක් බඩක් තියෙනවද? මොකක්වත් නැහැ. ප්‍රතිසන්දි විඥානයේ හින්දම තමයි මේ රූප හැදුනේ. ප්‍රතිසන්දි විඥානයේ හින්දම තමයි ඔය වේදනාවල් දැනින්නේ සංඥාවල් සංඛාර අරෝමයේ හැදින්නේ කුමක් නිසාද? ප්‍රතිසන්දි විඥානය ආපු නිසා. ප්‍රතිසන්දි විඥානේ නැත්තම් ඔය මොකක්වත් හැදෙන්නේ නැහැ. ඒක නිසා කියනවා විඥානය නිසා නාම රූප හැදුනා නාම හැදුනා කියනවා. ඒකට කියනවා විඥානපච්චය නාම රූපං කියලා. ඒ විඥානපච්චය නාම රූපං කියලා කියන කතාවේ ඒකේ තියෙනවා මේ හිත් එකක් තමයි පටන් ගැනීමේ හිත අනිත් එක තමයි පවතින හිත. ඕකට තමයි කියන්නේ ප්‍රතිසන්දේ හිතයි ප්‍රවෘත්ති හිතයි කියලා. පටන් ගැනීමේ හිත පවතින හිත. දැන් අපිට තියෙන ප්‍රතිසන්දි සිතත් පවතින හිතත්. පවතින සිත. අපේ ප්‍රතිසන්දි හිත කොහෙද පටන් ගත්තේ? ප්‍රතිසන්දියේ. කොහේ ලංකාවේද එංගලන්තේද? ලංකාවේ. අපි ඔක්කොගෙම ප්‍රතිසන්දි සිත් පහළ වුණේ කොහෙද? ලංකාවේ කොයි හරි තැනක. දැන් තියෙන්නේ මොනවද? ප්‍රවෘත්ති සිත්. මේ ප්‍රවෘත්ති සිත් ඇවිල්ලා ඔක්කොම විපාකද? නෑ. අපි කර්මත් කරනවානේ. දැන් අපිට තියෙන්නේ ප්‍රවෘත්ති සිත්. දැන් අපි මේ ඇස් වලින් එක එක අරමුණු දකින්නවනේ රූප දකින්නකොට ඒ රූප අරමුණු නේද අපේ හිතේ අපේ ඇහැට ගුදුරු වෙන්නේ ඇහැට පුළුවන්ද රූප දැනගන්න බැ ඔය ඇත්තමද ඇත්තමයි කියලා කියන ඇහැට රූප දැනගන්න බැ මේ වටපිටාවේ තියෙන දේවල් ඇහි හැප්පෙන එක විතරයි කරන්නේ.
වටපිටාවේ තියෙන දේවල් ඇහි හැප්පුණාම ඊට පස්සේ ඒක දැනගන්න මොකෙන්ද විඥාණය හිත අවශ්‍යයි හැබැයි හිතට රූප දැන ගැනීම සඳහා ඇහැ හරහා යන්නේ නැතුව බයිපාස් යන්න බෑ ඇහැ හරහා ඇහැ තුලින්ම යන්න ඕන විඥාණය කියන එක ඇහැ තුලින්ම ගිහිල්ලා රූපයට වදින්න ඕනේ කවදාකවත් ඇහැ තුලින් යන්නේ නැතුව හිත කන පැත්තෙන් ගිහිල්ලා රූපයට යන්නේ නැහැ බයිපාස් කරන්නේ නැහැ හොරපාරවල් නැහැ ඒක නිසා මේ විඥාණය ඇහැ තුලින්ම ගිහිල්ලා රූපේ දැනගන්න හින්දා ඒකට කියනවා චක්කු විඥාණය කියලා. චක්කු විඥාණය කියලා කියනවා. ඊට පස්සේ සද්දේ දැනගන්නට කනට බැ. විඥාණයටයි පුළුවන්කම තියෙන්නේ. දැනගැනීමේ ශක්තිය තියෙන්නේ කනට නෙවෙයි. දැනගැනීමේ ශක්තිය තියෙන්නේ විඥාණයට විතරයි. ඒක නිසා විඥාණය සද්දේ මේ කන හරහා ගිහිල්ලා සද්දේ දැනගන්නවා. සද්දය දැන ගැනීම සඳහා මේ කන කියන එක පොඩි නිකන් ආධාරකයක් විතරයි. දොරටුවක් විතරයි. හැබැයි කනට බෑ සද්ද දැනගන්න විඥාණයට පුළුවන්කම තියෙන්නේ සද්ද දැනගන්න. තේරෙනවනේ? ඒ වගේම තමයි නාසයත්. ඒ වගේම තමයි දිවත්. ඒ වගේම තමයි ශරීරයත්. දැන් මේ විඥාන කියන ඒවා පහක් තියෙනවනේ. මොනවද මේ පහ? චක්කු විඥාණය රූප දැනගන්නවා සෝත විඥාණය ශබ්ද දැනගන්නවා ගාහන විඥාණය ගඳ සුවඳ දැනගන්නවා ජීවහා විඥාණය රස දැනගන්නවා කාය විඥාණය ස්පර්ශ දැනගන්නවා දැන් මේ කියන්නා වූ විඥාන වර්ග පහ ඇවිල්ලා පහළ වෙන්නේ ප්‍රතිසන්දියේදීද ප්‍රවෘතියේදීද ප්‍රවෘති කාලේ මේවා ඇවිල්ලා විපාක වශයෙන් වැඩ කරන ඒවා ප්‍රවෘති සිත් ඒකනේ මහත්තයා කිව්වේ ප්‍රවෘත්ති කිව්වේ නැහැ කියලා කිව්වේ නේද මේවා විපාක වශයෙන් පවතින සිත් තව තියෙනවා විපාක වශයෙන් ඔය සම්පටිච්ඡන සම්තිරණ රෝමය සම්පටිච්ඡන සම්තිරණ ඊට පස්සේ ඔය කියනවා තදාරම්මන කියලා එක එක නම් වලින් තියෙනවා දැන් මේවා ඇවිල්ලා ප්‍රවෘත්ති කාලේ පහළ වෙනව සිත් මේවාට කියනවා විපාක සිත් කියලා අපි ඉස්සර කාලේ මේ දකින දේවල් වලට අපිට මේවා පේනද මේ ධර්මශාලාවක ලස්සනට මිනිස්සු පාට ගාලා තිබෙන්නා වූ මේ ඔක්කොම ටික අපේ ඇහැට නෙවෙයිනේ. ওই මිනිස්සු සල්ලි දීලා මේවා ඉල්ලලා ගියාට ඒ මිනිස්සුන්ගේ විපාක නෙවෙයි. කොහොමදකුත් තියෙනවා. ඒ මිනිස්සුන්ගේ කර්ම. ඒ මිනිස්සුන්ගේ කර්ම වලින් තමයි මේව හදලා ගත්තේ. දැන් අපි තමයි ඒකේ ඉඳගෙන වාඩි වෙලා මේවා බලාගෙන එහෙම ඉන්නේ. දැන් අපේ විපාකේ. අපේ විපාක ඉතින් මේ විපාක අපිට ලැබෙන්නේ කුමක් නිසාද? පෙර ජීවිතවල කරලා තිබෙන්නා වූ කර්ම ශක්තියක බලයෙන් විපාකයක් හිට තමයි මේවා හම්බ වෙන්නේ. ඊළඟට ඔය මිනිස්සු හඳුන්කූරුපත්තු කරලා යනවා. මිනිස්සු හඳුන්කූරුපත්තු කරලා යනවා. ඒකේ සුවඳ දැනගන්නේ? ඒගොල්ලන්ගේ කර්ම. අපේ විපාක. ඊළඟට මල් පූජා කළා යනවා නේද දැන් අර දවල් දානේ දීලා ගියා මිනිස්සු ඒ දවල් දානේ ගිහලා ඊට පස්සේ මේ පින්තුන් ඒ දානේ දැක්කා ඇහෙන් ප්‍රියයි චක්කු විඥාන නේද ඊට පස්සේ හොඳ ප්‍රණීතයි සෝත විඥාන තිබුණා නාසයට සුවඳ තිබුණා ආහාරවල ගාන විඥාන පහළ වුණා ඊට පස්සේ රසයි ජීවහා විඥාන පහළ වුණා හොඳ මාට සිරුටුවේ නේද ප්‍රණීතයි ඒවා කාය විඥාන පහළ වුණා මේ ටික ඔක්කොම දැන් මේ දානේ ඔක්කොම ඒ පහම ඒ වර්ණයේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම මේ පින්වතුන්ගේ ඇහැට කනට නාසයට දිවට ශරීරය වහරේ ලැබුණානේ මේවා මොනවද මේ පින්වතුන්ගේ විපාක හැම එක්කිනාගේම විපාක විඥාන පහළ වුණේ ප්‍රවෘත්ති කාලේ ඒ මිනිසුන්ගේ මොකද කර්ම. ඒ මිනිසුන්ගේ කර්ම. කර්ම නේද?
කුසල කර්ම. ඒගොල්ලෝ රැස් කරේ කුසල කර්ම මේ පින්වතු කරේ විපාක දෙන්න. ඒකයි. එතකොට තියෙනවා නේද ප්‍රවෘත්ති කාලේ කර්මත් වෙනවා විපාක ගන්න. විපාක සිත් කියලා කිව්වන් පස්සේ විපාක නොවන සිත් වලට තව වෙන නමක් කියනවා. ඒක කියනවා අවිපාක සිත් කියලා. අවිපාක සිත් කියලා කියන තව ඔය වචනත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක මොකක් හරි දුන්නා නම් හොඳයි කියලා සමහරවිට හිතන හැබැයි ඉතින් මේකේ වෙනස තේරුම් ගන්න මේක තියෙන්න ඕන. අවිපාක සිත් කියලා කියන්නේ කර්ම සිත්. ඒකේ විපාකය ආවන් පස්සේ ඒක විපාක සිත්. දැන් අපි බණ අහනවනේ. දැන් මේ බණ අහනවනේ. මේ බණ අහන්නේ විපාකයක්ද කර්මයක්ද? ඉස්සල විපාක එන. ඒ කියන්නේ ඇහෙන සද්දේ විපාකයක්. ඊට පස්සේ බණ මෙනෙහි කරගෙන යනකොට ඇඳෙන්නේ මොකද්ද? කර්ම. එතකොට විපාක පරණ හේක විපාකේකුයි දැන් මේක කර්මයේකුයි. ඔහොම නේද ඉන්නේ? විපාක කර්ම විපාක කර්ම විපාක කර්ම. දැන් බලන්න අපි බල්ලෙක් හම් වෙනවා. බල්ලෙක් දැක්කම පස්සේ එයා ආපුවා නොන්ඩි ගග යනවා. ඉතින් නොන්ඩි ගග යනකොට ලංකාවේ බල්ලෙකුට රියැක් කරන තාලේ මෙහි රියැක් කරන තාලේ වෙනස්. ලංකාවේ නම් ඔව් මේ ලංකාවේ නම් ගහලා පන්නනවා නේ. නොන්ඩි ගග යනවා නම් ආව මේ හොර හොර බල්ලෙක් කියලා ඕන ඕන ගහලා පන්න. එතකොට ඒ එතනදී අපි ත්‍රිසදා මේ සතා දකින්න ලැබුණා. ඒ මොකන්ද? විපාක. ඊට පස්සේ රැස් කරගන්නේ මේ ආවන් පස්සේ බල්ලෙක් දැක්කන් පස්සේ ඒ දැන් බල්ලා දකින්න ලැබුණේ කුමක් නිසාද? විපාකය. ඊට පස්සේ මෙහෙට අනුකම්පා කරනවා. මෙහෙදී අනුකම්පා කරන්න. ඇයි අපි අනුකම්පා කරන්නේ? කවුරු හරි ගිහලා පොලිසියට කිව්වොත් මොකද වෙන කරුණයක් පටලැවෙනවනේ අපි. ඇත්ත ඇත්තම තමයි. එහෙම තමයි. දැන් මිනිස්සු මේ මිනිස්සු හරි කැමති කැමරා එහෙම තියෙනවා නම් මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. ඔය ටීවී එකේ එහෙම ඉන්නවා. ටීවී කාර්යයේ ඉන්නවා නම් අනිත් අයට උදව් උපකාර වැඩිච්ච කෙනෙකුට නගිටවන්න ඒ වගේ කමන්නේ කාට හරි උදව්වක් උපකාරයක් කරන්නේ එහෙම කැමති කැමරා තියෙනවා නම් කැමරා නැත්තම් මොකද කරන්නේ? ආහ බලාගෙන යන්න. එහෙම තමයි. මේ විපාක විඥානයයි අවිපාක විඥානය කියලා දෙකක් තියෙනවා. එකක් තමයි විපාක විඥානය කියලා කියන්නේ පෙර සිද්ධ කරපු කර්මයක් නිසා. අනිත් එක තමයි අවිපාක විඥානය කියලා කියන්නේ කර්ම සිත්. තව එකක් තියෙනවා නාම රූප කියන එක තේරුණාද? විඥාන පත්‍ය නාම රූප කියන එක තේරුණාද? වැටහිච්චයි හතුසන් බලන්න. විඥාන පත්‍ය නාම රූප. නොවැටහිච්ච ක්ලියර් වැඩි ක්ලියර් ගතියක් නැති අය කෙනයි දෙන්නයි තුන වැඩි ක්ලියර් ගතියක්. ප්‍රතිසන්ධි විඥානය. මේක ප්‍රතිසන්ධි විඥානය. ප්‍රතිසන්ධි විඥානයේ ඇතුණා පස්සේ තමයි නාම කියලා කියන්නේ මොකද්ද? ඔව් වේදනාව සංඥාව සංඛාර වේදනා සංඥා සංඛාර මේ තුනට කියනවා මොකද්ද? නාම කියලා. මේකට කියනවා මොකද්ද? විඥාන. සිත කියලා කියන විඥාන කියලා කියනවා. දැන් බලන්න වේදනා සංඥා සංඛාර විඥාන. හරිනේ? ඊළඟට මේ නාම ටිකයි අනිත් එක මොකද්ද? රූප. රූප වලට මොනවද තියෙන්නේ?
ඔවර අපේ ඇඟි තියෙන ඔකාය ඊට පස්සේ භාව දසක වස්තු ඊට පස්සේ මේ ගුඩා පටවි ආපෝ තේජෝ වාය සරලව ගත්ත පටවි ආපෝ තේජෝ වාය ඊට පස්සේ ඔය චක්කු වි චක්කු සෝත ගාන දිව්හා කාය ඔය කොම ටික රූප ටික මේ රූප සියලු රූප මේ අපි දාම මේ සියලු රූප කියලා මේ ඔක්කොම ටික පහල වෙන්නේ මේ නාමයි මේ රූපත් දෙකම පහල වෙන්නේ මොකක් ඇති වුනේ කියන දාර විඥානයක් ආපු හින්දා විඥානයක් නැත්තම් මේව පහල වෙන්නේ නැහැ දැන් අපිට මේ ප්‍රතිසන්දි විඥානය ඇති වුණාට පස්සේ තමයි මේ ඇඟ කකියන ඒවා කසන ඒවා ඔළුව අමාරු ඔය ඔක්කොම ටික මොකක් මේ වේදනාවල් මොකක් නිසාද ආව අර විඥානේ හින්දා විඥානේ නැත්තම් මොකක්වත් නැහැ දැන් අපිට පේනවා මේ ලස්සන බුදු පිළිම වහන්සේනවා ලස්සන බුදු පිළිම වහන්සේනම පේන්නේ මොකක් නිසාද විපාකයක් එතකොට ඒ මොකද්ද මේ විඥානෙට කියන්නේ චක්කු විඥානේ නේ චක්කු විඥානේ චක්කු විඥානේ අනිත් අංග ටික කියන්නේ බා වේදනාව තියෙනවා චක්කු විඥානේ තියෙනවා සංඥාව තියෙනවා චක්කු විඥානේ තියෙනවා ඊට පස්සේ චේතනාව තියෙනවා චක්කු විඥානේ සංඛාර තියෙනවා තියෙනවා දැන් බලන්න මෙතන තියෙනව නේද මේ නාම ධර්ම තියෙනවනේ මෙතන තියෙනනේ විඥාන මෙතනක් තියෙන විඥානය නිසා තමයි ඇති වෙන්නේ. එකක් තමයි මේකේ එකක් එක් දිනවා මේ ඔය රූප පහල කිරීම මේකේ නැහැ. හැබැයි මේක ඉස්සරහට යනකොට තව තියෙනවා ය සම්පටිච්ඡන සිත ඒකත් විඥානයනේ. ඒ වගේ පහල වෙනවා රූපත් එක්ක. අනිත් එක තව එකක් තමයි චක්ක විඥානය ගන්නකොට මේ රූප හොයන්නේ වෙන විදියකට තියෙනවා. ওই චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. මේ ඇහැ කියන එක නැත්තම්. නේද? ඒක නිසා චක්කු විඥානයකට තියෙන්නම උන අනිවාර්යම අංගයක් තමයි ඇස. ඇස. ඇස කියලා කියන්නේ රූපේ. එතකොට පේනව නේද? නාමත් තිබෙනවා රූපත් තියෙනවා තේරෙනද මේ තමයි රූප මේ තමයි නාම නාම රූප මේක තමයි විඥාන හරි නේද ඔය විදිහට මේක පහළ වෙන්නේ කුමක් නිසාද මේ මේ චක් මේ ටික සෙට් එකම පහළ වෙන්නේ කුමක් නිසාද ඉස්සල්ලා කාලයේදී ප්‍රතිසන්දියෙන් පස්සේ ප්‍රවෘත්ති කාලයට එනකොට විඥානයක් පහළ වෙනකොට ඒ විඥානයේ ආධාර කරගන්නේ අර රූප ටික ඒකම පහළ වෙනවා නාම ධර්ම ටික
ප්‍රඥා මොකක් කර තියෙනවද නම් අහන්න. එතන තමයි ඒ රූප කියන චක්කු කියන කතරනේ අපිට මේ පේන රූපේනේ ප්‍රසාදේනේ. ප්‍රසාදේ. දෙකම ගන්නවා. දෙකම. විශේෂයෙන් ප්‍රසාදේ. මේ වර්තමාන කාලේ. මොකක්ද ඒක? සොයනස රූපපත්‍ය විඥානය. රූපේ හින්දා නේ විඥානය. ඔය ඒකත් අමුතු ගත්තා. නෑ කොහොමද ඒක? ඒක හොඳයි. රූපවත්‍ය විඥානං. රූපවත්‍ය විඥානං තමයි. තව හිතන්න බලන්නකෝ. මේ මෙහෙමයි තියෙන්නේ එක වෙලාවක චක්කු විඥානයයි අපි කියනවා රූපේ නිසා විඥානය පහළ වෙනවා කියලා කිව්වට වෙන්නේ එක වෙලාවෙම රූපයයි විඥානයයි ආරම්මණයයි තුන එක්වීමක් වෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපයයි මේ ඇහැයි හිතේ හිතයි කියන තුන් දෙනා ටග් ගාල එක වෙලාවකට නිකන් එක්කසක් වෙනවා. ඒ එක්කසුව ඇවිල්ලා විඥාණය කලින් හරි රූපය කලින් හරි අරග කලින් හරි නෙවෙයි හැම වෙලාවෙම පහළ වෙන්නේ මේ තුන් දෙනා එකසු වෙනවා. ඒකට කියනවා අපි ඒකට කියනවා දැන් විස්තර කරනකොට කියනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. විස්තර කරනකොට කියන්නේ ඒ විදියයි. හැබැයි වෙන්නේ මොකද්ද? එක වෙලාවෙදීම ඒ තුන් දෙනා එකට පහළ වීමක්. තින්නම් සංගති පසු කියලා. තුන් දෙනාගේ එක්කාසුව ස්පර්ශය. ඒ කියන්නේ ආයතනවල ඒ කියන්නේ එක්කාසු වීමයි. මේක කියන්නේ විශේෂයෙන්ම මේ විපාක විඥානය නිසා නාම සකස් වෙන විදිහයි විපාක විඥානය නිසා රූප සකස් වෙන විදිහ. හැබැයි මේ එකක් තියෙනවා සිත් නිසා පහළ වෙනවා මේ රූප ජාතියක්. සිත නිසා පහළ වෙන රූප ජාතියක්. ඒ සිත නිසා පහළ වෙන රූප තමයි විශේෂයෙන් ගණන්ගන්නේ ඒක මේ චක්කු විඥානයේ නැහැ. චිත්තජ රූප කියලා જાතියක් තියෙනවා. චක්කු විඥානයේ හින්ද චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. හැබැයි පහළ වෙනවා සම්පටිච්ඡන සිතේ, සම්තීරණ සිතේ ඒ වගේ පහළ වෙනවා. මේක තේරෙනවා.